අද අපි කතා කරන්න යන්නේ 2005 වර්ෂයේ එක්තරා කාලවකවානුවක් ගැන. ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් අලුත් අත්දැකීමක් එකතු කරපු නැවුම් රියැලිටි අත්දැකීමක තොරතුරු ගැන. ඒ තමයි සිරස සුපර්ස්ටාර් සීසන් 1. මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අතිශය නැවුම් අත්දැකීමක් වුණා. මොකද ඒ වෙනකන් කවදාවත් මේ විදිහේ රියැලිටි තරගාවලියක් රූපවාහිනී මාධ්‍ය තුළ දක්නට ලැබුණේ නැති හින්දා. ඉතින් රට වටා හිටපු තරුණ තරුණියෝ ගණනාවක් මේ රියැලිටි තරගයේ සඳහා ඉදිරිපත් වුණා. ඉතින් මේ අතර වාරයේදී දඹුල්ල ප්‍රදේශයේදී පැවැත්වෙනවා සුපර්ස්ටාර් තරුමාවතේ පළමු අදියරේ තරග වටයක්. මේ තරගවටය සඳහා ඉදිරිපත් වෙනවා කළු පහට කමිසයක් ඇඳගත්තු සුදු පහට හිස්සසුමක් පැනගත් බොහොම දඟකාර හැඩකාර තරුණෙක්. ඔහු නමින් ශිහාන් මිහිරංග. මේ වෙනකොට ශිහාන් කියන්නේ අවුරුදු 19ක හරිම හැඩකාර කොළු ගැටෙක්. වැලිවේරිය ප්‍රදේශයේ ඉඳලා තමයි ශිහාන් මිහිරංග කියන මේ තරුණයා මේ සුපර්ස්ටාර් තරගයට අවතීන වෙලා තියෙන්නේ. තරුමාවතේ ජයග්‍රාහී බලාපොරොත්තුවෙන් තමන් ඉදිරිපත් කරපු පළවෙනි ගීතය සුවඳ දෙන මල්වනේ බිඟුම් නැදිලා කියන ගීතය. සුවඳ දෙන මල්වනේ බිඟුම් බැඳිලා. මේකේ සම්පූර්ණ අයිතිකාරයත් මේ වෙනකොට විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා. ඒ තමයි රූකාන්ත ගුණතිලකයන්. රූකාන්ත ගුණතිලකයන්, නිරුසා විරාජනී, ජගත් වික්‍රමසිංහයන් යන විනිසුරු මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් මේ තරගකරුවා දෙවනි වටය සඳහා සුදුසුකම් ලබනවා. දෙවනි වටයට තෝරගන්න පුළුවන්. තමන්ගේ තිබුණු ගායන හැකියාව සහ තමන්ට උපතින්ම ලැබුණු තරුගුණය නිසාම මේ තරගකරුවා දෙවනි තරග වටය සහ තුන්වෙනි තරග වටයෙන් කෙමෙන් කෙමෙන් තමන්ගේ ජයග්‍රහණයට සනිටුහන් කරා. ඉතින් කොහොම කොහොමරි කාලයත් එක්ක මේ සුපර්ස්ටාර් කියන තරගාවලිය මුළු ලංකාවෙම උන්මාදයක් බවට පත් වෙනවා. මොකද මීට කලින් මේ විදිහේ අත්දැකීමක් අපේ රටේ මිනිස්සුන්ට තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේක ඇතුළේ හිටපු තරු සතියන්තෙට අපේ ආලින්දෙට ඇවිල්ලා අපිව පිනවන විදිහට අපි එන්න එන්නම මේකට ගොඩක් ඇඩික්ට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට තරගාවලියේ කෙමෙන් කෙමෙන් ඉදිරියට ගිහපු ශිහාන් මිහිරංග දහසකුත් ප්‍රේක්ෂකයන්ගේ සිහින කුමාරයා බවට පත් වුණා. ඉතින් මේ අතරිනුත් තරුණියන් සහ පාසල් සිසුවියන් තමා ශිහාන්ට වැඩිපුරම ආදරය කරේ. සුපර්ස්ටාර්වල ශිහාන් සින්දු කියන දවසට පිස්සුවක් වගේ ටීවී එක ඉස්සරහට ඇවිල්ලා ශිහාන් සින්දු කියන දිහා වශී වෙලා වගේ බලාගෙන ඉන්න වෙනම ප්‍රේක්ෂකාගාරයක් ශිහාන් වටා එක්රොක් වුණා. ඇස් දෙක පියාන නිදාගන්න බෑ කියන දම් මිටක් නිහඬමාවතේ වගේ ප්‍රේමාන්විත ගීත ගායනා කරපු මේ හැඩකාරයා ඉතාමත්ම කෙටි කාලයකින් හැමෝගෙම සිහින කුමාරයා බවට පත් වුණා. කෙමෙන් කෙමෙන් අවසන් තරගකරුවන් 24 දෙනාගෙන් සුපිරි තරගකරුවන් 12 දෙනාට පැමිණි මේ හැඩකාර තරුණයා අවසාන තරගකරුවන් අතරින් සිටින වඩාත් ආකර්ෂණීයම තාරකාව බවට පත් වුණා. ප්‍රේක්ෂක SMS මනාපෙන් තරුමාවතේ ජයග්‍රාහීව ඉදිරියට යන්න ශිහාන් මිහිරංගට හැකි වුණා. ඉතින් ශිහාන්ට තරුණියන්ගෙන් ලැබුණු ආකර්ෂණය කොච්චරද කියනවනම් ශිහාන්ගේ පේ පාටිකල්ස්, පින්තූර කොළ වගේ දේවල් එකතු කරලා පොත්වල අලවලා වෙනම නිර්මාණ එකතුවක් ගොඩනගපු තරුණයින් තරුණයන් බිහි වෙන්න පටන් ගත්තා. මේ වීඩියෝ එක බලන වෙලාවෙත් ඒ විදිහට එකතු කරපු පොත් පින්තූර ඔයාලා ළඟ තාමත් තියෙනවා වෙන්න පුළුවන්. ශිහාන් වැඩසටහන තුළ අඳින පළඳින විදිහ, ශිහාන්ගේ කොණ්ඩ විලාසිතාව, ශිහාන් හැසිරෙන විදිහ වගේ ගොඩක් දේවල් ඒ කාලේ තාරුණ්‍ය අනුකරණය කරන්න පටන් ගත්තා. හැබැයි අවාසනාවකට ලංකාවෙම හිට් එකක් වෙලා හිටපු ශිහාන්ට අනපේක්ෂිත විදිහට තරගාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ශිහාන් තරගාවලියෙන් ඉවත් වෙන්නේ පස්සෙනිය විදිහට. සුපිරි තරු මාවතේ පස්සන ස්ථානයෙන් සෑහීමකට පත් වෙන්න ශිහාන් මිහිරංගට සිද්ධ වුණා. තරගයෙන් ඉවත් වෙලා ශිහාන් මිහිරංග ගායනා කරපු ඇස් දෙක පියාන නිදාගන්න බෑ කියන ගීතය අදටත් බොහොම සංවේදී මතක සටහනක්. තරගාවලියෙන් පස්වෙනිය විදිහට ඉවත් වුණත් ශිහාන් මිහිරංග කියන්නේ හරිම උත්සාහවන්ත තරුණෙක්. සුපිරි තරුමාවත ජයග්‍රහණය කරපු හැම තරගකාරයෙකුටම වඩා ශිහාන් සංගීත ජීවිතයේ ජයග්‍රාහීව අතික්‍රමණය කරන්න පටන් ගත්තා. ඔබ තරගයෙන් ඉවත් වෙන්නේ පස්වෙනියට. වැඩිම දැන්වීම් ප්‍රමාණයක ඒ සුපිරි තරු අතර ඉන්නේ ඔබ. ඔබට කලින් 5 දින අතර හිටපු අය තාම තමන්ගේ පළවන සංයුක්ත පැතිද්දක් වළක්වන්නේ. ජීවිතේ හැම පරාජයක්ම
අත්දැකීමක් කරගත්ත ශිහාන් මිහිරංග එයාගේ පළවෙනි ගීත ඇල්බමය 2006 දී නිකුත් කරා. ඒ ගීත 10කින් සමන්විත Dreams of Shihan කියන ඇල්බමය. ඒ ගීත 10ම වගේ පද රචනය සහ සංගීතය සිද්ධ කරෙත් ශිහාන් විසින්ම. ඒ ගීත ඇල්බමේ තිබ්බ ඒ සොඳුරු සමනල්ලියේ අද තනියෙන්ම ඇස ගැටෙනා හිත හඬනා වගේ ගීතවලට තරුණ තරුණියෝ පිස්සුවෙන් වගේ ආදරය කරන්න පටන් ගත්තා. දහසකුත් තරුණ තරුණියන් වශී වෙලා වගේ අහගෙන හිටපු මේ ප්‍රේමාන්විත හඬට දවසින් දවස සංගීත ශාස්ත්‍රයේ දොරටු විවර වෙන්න පටන් ගත්තා. ඉතින් ශිහාන්ට ආදරය කරපු ඔයාලට මෙන්න මේ සිද්ධිය නම් කවදාවත්ම අමතක වෙන එකක් නැහැ. ඒ නිතු කිසි දින මා සතු නො බව දැන දැන මාපෙන් කෙරූ තරම්. ඒ විදිහට මේක දිහා බලාගෙන හිටපු ඔයාලා අද වෙනකොට කාලයත් එක්ක වයසින් හුඟක් මුහුපුරා ගිහිල්ලා ඇති. ඉතින් ශිහාන් මේ විදිහට තාරුණ්‍ය උන්මාදයක් වෙනවා එකම ප්‍රධාන පෙළේ වෙළඳ දැන්වීම් චිත්‍රපටි රූපවාහිනී වැඩසටහන් සඳහා පෙනී සිටීමේ අවස්ථාවත් ශිහාන් මිහිරංගට උදා වුණා. තමන්ටම ආවේණික සංගීත ආරගින් තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගත්ත ශිහාන් 2008 වසරේදී තමන්ගේ දෙවැනි ගීත ඇල්බමේ එළිදක්වනවා ඒ Dreams to My Life කියන නමින්. ඉතින් ශිහාන්ගේ මේ දෙවැනි ගීත ඇල්බමේත් ගීත රාශියක්ම රසික රසිකාවියන් මහත් ආදරෙන් වැළඳගත්තා. හිත හැඬුවායේදා, මිහිරාවියේ, මට නෙලා ගන්න බැරි, සුළඟක් වෙලා වගේ ගීත උන්මාදයක් වගේ මිනිස්සු අහන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට මතකද මේ මියුසික් වීඩියෝ එක? මේ මියුසික් වීඩියෝ එක අදටත් ඇහෙනකොට අපිව ගොඩාක් අතීතයට ගෙනියනවා. මොකද ඒ තරමටම ඒ කටහඬ සහ ඒ සංගීත රිද්මයන් අපේ මතකයන් අවදි කරනවා. ඉතින් කරුණු කාරණා කෙසේ වුණත් 2007 වසරේදී මේ මියුසික් වීඩියෝ එක දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ෙහි හොඳම වීඩියෝ විදිහට සම්මානයට පාත්‍ර වෙනවා. තමන් බිහි වුණු සිරස සුපර්ස්ටාර් වැඩසටහනේ සිව්වන අදියර සඳහා නිල තේමා ගීත ගායනයටත් පූරක තනතුරටත් ශිහාන්ට අවස්ථාව උදා වෙනවා. ඊට පස්සේ සිරස සුපර්ස්ටාර් සීසන් 5 අදියරේ ඔහු නැවතත් කරලියට පැමිණින්නේ විනිසුරුවරයෙක් විදිහට. වෙනම කාල එකක් තියෙනවා දසුන්ගේ. පොඩ්ඩක් කියාගෙන යද්දි ඒක තේරුණා. ගමනක් තියෙනවා. දිනක මගේ හතර කේන්දරේ මගේ වෙලා වස්සානේ ඔබගේ මතකෙන් සිත ආදරේ සොයා රොන් සුන් දෙන මල් වගේ අමතක නොවන ගීත ගණනාවක්ම රසිකයින්ට දායාද කරන්නත් ඔහුට හැකි වුණා. ඉතින් පසු කාලීනව තරමක් නිහඬ සංගීත දිවියක් ගත කරන ශිහාන් මිහිරංග 2018 වසරේ හිරුස්ටාහි විප්ලවීය විනිශ්චයකාර භූමිකාවකින් නැවතත් ප්‍රේක්ෂක සිත් සතන් දිනා ගන්නට සමත් වෙනවා. ඒ ගීතයේ ඇතුලේ ඔයා ජීවත් වුණා. ඒක අපිට දැනෙන්න සැලැස්සුවා. එතෙක් තරුණියන්ගෙන් පමණක් වැඩිපුර ආකර්ෂණයට ලක්වෙච්ච ශිහාන් මිහිරංග ඒ වැඩසටහනේදී ඉදිරිපත් කරන අදහස් සහ මතවාද නිසාම ලොකු කුඩා බාල මහලු කා අතරත් ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වෙනවා. ශිහාන් මිහිරංග කියන්නේ ඉතාමත් ප්‍රතිපත්තිගරුක, මානුෂීය හැඟීම් වලින් පරිපූර්ණ, අදහස් දක්වන පුද්ගලයෙක් විදිහට සමාජයේ කා අතරත් කතාබහට ලක්වෙනවා. ඉතින් කාලය ගොඩාක් ගත වෙලා මේ සිදුවීම් සිද්ධ වෙලා අදට අවුරුදු 19ක් විතර වෙනවා. හැබැයි ශිහාන්ට තියෙන ආදරේ සහ ආකර්ෂණය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ශිහාන්ව S2ගෙන් දැකගන්න, ශිහාන්ගේ සින්දුවක් සජීවීව රසවිඳින්න දහස් ගණනක් ප්‍රේක්ෂකයෝ ඔහුව හොයාගෙන එනවා. ශිහාන්ට ආදරය කරන දහසක් ප්‍රේක්ෂිකාවෝ ශිහාන් ස්ටේජ් එක උඩ නැගලා ගීත ගායනා කරද්දී මලක් දීලා තමන්ගේ ආදරය ගෞරවය පුදකරන එක අද වෙනකොට ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් අපේ ජීවිත කාලයේ පුරාවට ආයේ කවදාවත් ඒ විදිහේ තරුවක් නම් පායන්නේ නැති වෙයි. මොකද අපේ ජීවිත කාලේ අපි දැකපු පළවෙනි සහ අවසානම රියැලිටි තරුව තමයි ශිහාන් මිහිරංග කියලා කියන්නේ. මං එදා මෙදා තුර මම රියැලිටි වල මම දැක්කේ තරුව කියලා, තරුවක් කියලා මම දැක්කේ මගේ යහපැත්තේ ඉන්න එක්කෙනා. ඉතින් ජීවිතයේ ලස්සන කාල පරිච්ඡේදයක බොහොම සුන්දර මතක සටහන් අපට එක් කරපු මේ ආදරණීය කඩවසම් තරුණයා ගැන ඔයාලටත් ලස්සන මතක සටහන් ඇති. ඉතින් අපේ වීඩියෝ එක බලලා ඔයාලට ඒ මතකයන් ආයෙත් අලුත් වුණා නම් වීඩියෝ එකට යනින් කමෙන්ට් කරන්න අමතක කරන්නවා. ඉතින් මේ එළඹෙන ආදරවන්තයින්ගේ මාසයේ අපේ ජීවිත බොහොම ප්‍රේමණීය මතක සටහන් වලින් පුරවපු මේ ආදරණීය ගායකයාට අපි අපේ ප්‍රේක්ෂක ආදරය එකතු කරමු. ඉතින් ඒ සුන්දර කාලවකවානුවේ
අපේ හදවත් ප්‍රේමාන්විතව මුසපත් කරපු අපේ යෞවනයේ සිහින කුමාරයා ශිහාන්. ඔයා හැමදාමත් මේ වගේම ආදරණීය සිහින කුමාරයා විදිහට අපේ රටේ සංගීත ශ්‍රේෂ්ඨයටත් අපේ ජීවිතවලටත් ආලෝකයක් එක් කරන්න ආයෙමත් වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.